දැන් පරම්පරාවෙන් අභිවෘද්ධි වෙන මේ සම්මත ලෝකේ දුරු මේ බෙදකම ගාව අපි හිතන්නේ යුතුය. එනවා මේ විදිහට. ඒක දැන් මුකුත් ඕනේ. විසාපාමුක් ආචාර්යින් ගාව අපි අතීත කතාවක් අහලා තියෙනවානේ. දුව ලබා ගන්න ඕන නම් බැරි වෙනකම් කම් කරන්න බෑ. කන්න ඕ යන්න ඕනේ, දර කරන්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. ඊට පස්සේ තමයි දුව දෙන්නේ. ඒ වගේම නේද? ඒකේ කිව්වෙ බුද්ධ වචනේ කියන්නේ සද්ධාදි ප්‍රේමති ජායති සද්ධාදි තථාගතස්ස බෝධි. රූපේ නොදකින්න මට පෙන් කරන්න. ඉතින් දැන් මම මට අකමැත්තේ මේ කාටවත් ඇවිල් ඉන්න බෑ. නෑ නෑ. මෙතන මම කියන්නේ මෙහෙම දෙයක් නේද මේ දේ මේගොල්ලන්ට පවා මම අදත් කියන්නේ එක හෙටත් කියන්නේ එක සකස් තුන්දාසක මම කියන්නම් ආදයන් හරි කියලා ඇත්තටම මේ වැඩ කිරිල්ල පිළිබඳව මේගොල්ලන්ට තාම හරියට මම කියන එක තේරෙන්නේ නැහැ. මම ජගත් මහත්තයාට පෞද්ගලිකවද කියලා කියන ජගත් මහත්තයා යම් දවසක ඔබ මෙහෙට දැන් ජගත් මහත්තයාම කිව්වා මටත් ඇවිල්ලා ඔය ඔය මැටි කුටියට වෙලා නිදහසේ ඉන්න තිබ්බනම් හොඳයි කියලා. මම කිව්වා එහෙමනම් මේ ඉන්න දෙන්න. අපෝ මට නම් එහෙම කරන්න බෑ කියලා. මට දාඩි දාන වැඩි ඔය සුළු නෑ කියලා කිව්වා. අන්න ඒක නිසා මම හොඳම දේශනාව කරේ යාට. මම වැඩ කරන ගමන් විවේකයක් තියෙනවා. නෑ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ තුනක් මට නම් තියෙනවා. මට පහනක් දවසකට හිතෙනවා රැයට වැඩ කරන්න. දැන් මේගොල්ලන්ට කවදාවත් කුසලයක් වෙන්න වැඩක් කරන්නේ නැහැ ඇත්තටම. මම දැකලා නැහැ මොකද. හැම එකක්ම මම කියන්න ඕනේ. දැන් බලන්න ඊයේ පෙරේදා අර ඒ වගේ මම වැඩ කරපු විදිහ දැක්කනේ මේ තනකොළෝටින් පස් ගන්න කියලා මේගොල්ලෝ ඒක ලේසි වැඩේ තමයි කරන්නේ බංකෝ ඒක හරියන්නේ තනකොළටි ගහලා පිළිවෙලකට මේ වැඩේ කරන්නේ ඊක සමහර අපි වැඩ කරන්න කියලා හිතුවොත් ඒක මහා අමාරුවක් අර වැඩ කරන එක නෙමෙයි සමහර කෙරෙන වැඩක් නෙදෙන්නේ දැන් අපි කියමු දැන් උදේට නේද එකක් නෙමෙයි ගැඹුරු කතාවක් මොකක්ද දන්නවද බුදුවන් නම් කියන්නේ කොහොමද මෙහෙම වෙලා තියෙන්නේ කියලා ඒ මෙහෙම මේ 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 විදිහට වෙලා තියෙනවා. පොදු ඔකලා ඉකා ගන්නවා. ඒ කියන්නේ කොහොමද? ඔක වෙනකක්වත් කියන්නේ. ඔක වෙන්නේ කියලා අපේ ඇස් පිටින් විතරයි. කවදදී ජීවත් වෙනවා? ඉද්දිපාර කවර සම්පූර්ණයෙන්ම වැටිච්ච කෙනෙකුට විතරයි ඔක වෙන්නේ. මේ තව තේන විදිහටම කිව්වොත් දැන් ඉතර මම මගේ කියන වැඩ කරානේ මම මගේ කියන වැඩ කරන කාලය තුර කරපු විදියක් තියෙන්නේ දැන් ඔබේ වැඩක් ඔබ කරනකොට ඔබ කරන්නේ කොහමද ඒ ආසාවෙන් කැමති නේ ඉතින් නවත්තන්න පුළුවන් නවත්තන්න පුළුවන් අපේ ඉතිරි වෙන්නේ නැද්ද අන්තිමට ඒක එක එක කැලේ ගන්න පුළුවන්. ඒක තමන්ගේ තියෙන එකක් තියෙනවා සාමාන්‍යයෙන්. ඔව් ඒකත් අතහැරලා ඉවර වෙලා වැඩි විතරක් කරන්න ගත්තද? වැඩි ඉවර කරනවායි කියන එක ඉවර කරනවායි කියන එක පුත් තියෙනවා මෙතන. තව තව කරන්න හිතනවා බලන්න.
ඒක තමයි කියුනේ දැන් තවන් ලිවිසි කරන්න කොහොමද කියලා යන්නේ මේක මට තේරෙන්නේ නෑ අනිත් එක වැඩේ කරලා ඉවර කරන්න ඕන කියන එකක් ඔයගොල්ලන් කියනවා මගේ තියනවා වැඩේ කරලා ඉවර කරන්න ඕන කියන එක බෑ ඔයගොල්ලන් දියටි වැඩේ කරලා ඉවර කරලා නිදහසක් ලබන්න ඕන කියන එක මේ එකක් කියනවා දැන් වැඩේ කරන කොටත් නිදහස්ය දැන් ඔගොල්ලෝ වැඩේ කරන කොටත් ඔගොල්ලෝ නිදහස් නැද්ද ඔගොල්ලෝ වැඩේ කරනවා මම කියන්නේ පුතජන ලෝකෙින්ද කියලා ඔගොල්ලෝ වැඩක් කරනකොට නිදහස් නැද්ද ඒකනු කැලලක් ගන්න පුළුවන් නේ හැබැයි කිදිටි එක කැලලක් ගන්න පුළුවන් මේ මේ ඒ කැලල සම්බන්ධ කරන්න පුළුවන් හැබැයි කිදිටි එක ඒ කිදිටි එක ඒ කැලල පොදුවේ ගන්න පුළුවන් ඔගොල්ලෝයි වැඩක් කරනකොට ඔගොල්ලෝයි වැඩක් කරනකොට ඒක නිදහස් නැද්ද ඔබ දිනක කුලියට කොහේ යනි දවල් පඩියට වැඩක් කරනකොට ඔබ බලන්නේ වැඩේ කරලා හවසට කොහොම හරි පහ වෙනකන් හරි මේ කැම ටයිම් එකත් ඔබ හරියටම ගන්නව නේද හා ඔබේ වැඩක් කරනකොට ඒක කරන්නේ කැම ටයිම් එක ගන්නේ නැතුව ඔබ වැඩ කරනව නේද ඒක ඒ කැලල ගන්න බැරිද ඒ කැලල ගන්න පුළුවන් නේ ඒ වගේම කැලලක් දිගටම ඒක නිදහස් දිනකොට ඒක පුළුවන් ඒකත් මගේ වගේ කරගෙන කරන කොට දැන් මම වගේ මෙතන තව කවුරු හරි හිටියනම් මේ ආරාමිය දැන් ඉඳාපු හම්දුරවා කියපු ටික ඒක නිසා මට මගේ ඇටතික කුඩු වෙන්න මුගලන් හම්දුරවන්ට තලපෝ වගේ නිවි වෙන්න කරුවත් මම ඒ ඇටතික අහ කරගෙන ඉඳගෙන යනවා මුගලන් හම්දුර අධිෂ්ඨාන කරා කියලා නම් ඇත්තටම කියවනම් ඒ කතාවේ වැහැදිලිද මුගලන් හාමුදුරුවන්ගේ නිවි වෙනකන් ඇට තලලා නන්දම් පරකෙන්ද විතරයි රැකිලා තියෙන්නේ ඒක රැක ගත්ත කියලා කියන්නේ එදින අවසර ගන්නවා ඒක බුදුහාමුදුරුවන්ගේ පින්නම් පාන මුගලන් හාමුදුරුවෝ තරණකට අදිස්ථාන කරගත්ත කිව්වා මේ නෑ තරණකට ඉස්සෙල්ලම් බැලුවා ඇයි මේ විදියට මට වෙන්නේ කියලා බලනකොට කල්ප ගානක් ඈතට ගිහිල්ලා උන්නාන්තේ ගිහිල්ලා බලනකොට අම්මයි තාත්තයි දෙන්න කැලේකට අරන් ගිහිල්ලා ඇස් දෙන්න ඇති අම්මයි තාත්තයි දෙන්න තවලට හුරු ගහනෝ කීකිය තවල සල්ල කටහඬ වෙනස් කරගෙන තමන්ම තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න තවල මරලා කියනවා බැලුවා මේ අකුසල කර්මෙන් මට රහත් තුනක් ගෙවන්න සිද්ධ වෙනවා හැබැයි මගේ අන්තිම ආත්ම භාවය මට කවදාවත් බුදුහාමුදුරන්ගේ අවසර ගන්න නැතුව පින්නම් පාන්නේ නැහැ ඉතලේ අදිෂ්ඨානය ගත්ත හිතට චිත්ත භාවය නැත්තම් නැගිටින්නවත් බෑ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට වගේ ඒ වගේ තැළුවද නැගිටින්න කියලා හිතන්නවද මුගලන්හාමුදුරුවෝ ඉස්පාද වඩපු නිසා එයා නැගිට්ටා නැගිට්ටා ඉවර වෙලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා පෙනී ඉඳලා අවසරාවකින් තමයි පිටින් යන්න බැහැ මටත් පුළුවන් නේද අවසරයන් මම බැංකුව හන්සේ ඉන්නේ මම එහෙම ඇත්තටම අවස්ථාවක් ගන්නවදදී මම ඒ විදිහට කරලා තියෙනවා මගේ කය උපරිම අවස්ථාවල දැඩිව අමානුෂිකතාවයට පත් වෙනවා මම දැනගත්ත මම නැගිටිනව තඹ වෙන්නේ නැහැ කියලා නමුත් ඒ වෙනි අවස්ථාවල මම ඒක යටපත් කරගත්තා වහන්සේ ඉන්න මට්ටමට නොගැලපීමක් වෙන නිසා නේද මේ අනිත් අය යන්නේ මෙතන මට දැනෙන්නේ නැහැ මේ වෙන්නේ ස්වභාවය. ඒ කියන්නේ ඔබ වහන්සේගේ ශක්තියට අනුගත වෙන්න බෑ. ඔහුගේ සම්පූර්ණ ශක්තියට කොහොමවත් අනුගත වෙන්න අමාරුයි. බින්දුකට එන්න තියෙන්නේ. මම කියන්නේ පාරේ ඉන්නවනම් ඒක නะ. පාරේ ඉන්නකොට සමහර වෙලාවට ඒක උඩට එතනින් අර ගිලිහිලා යන තත්ත්වය. ගිලිහිලා යන්නේ පියන් ටික නැති කර ගන්නවනේ. මාර්ගයෙන් පිටපයින්නවනේ. ඒක නිහින්නේ මේ ඒ මොකක් නැති නිසාද ඒක එතන මම හිතන විදිහට ඒ ශ්‍රද්ධාව කියන්නේ නැතිනම් ශ්‍රද්ධාව
ආලෝක සූත්‍රයේ කතිබාරන්දාර සූත්‍රයේ සද්ධා බීජය කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රඥාව තමයි මගේ කෙතේ හාන නගුල. මගේ කෙතේ වපුරන්නේ බීජය මොකද්ද? සද්ධා. අල්ලා ගැනීමක් වෙලා මම කියන්නේ ආකාර්යයේ ශ්‍රද්ධාව පැත්තකින් තිබේ වායේ කාලේ ඔය ආගම වෙනස් කර ගන්න කියලා ළමයා උඩදාලියර වෙලා කඩුවල ඉංග්‍රීසි අඳු කාර්යය මේ ඒකෙදි ආගම වෙනස් කරේ නැහැ කියන්නේ පරණ මිනිස්සු එහෙමයි බුද්ධ ආගම වෙනස් කරේ නැහැ බලන්න මේ වගේ කියන්නේ එතන එතන ඉන්නේ වගේ හිතීමේ තුරේ එතකොට මමුනිකා ශ්‍රද්ධාව හරි දැඩිව තිබිලා තියෙනවා. එහෙම තමයි කියන්නේ. ගන්න ඒක. ඒ කියන්නේ මේකෙන් නොසෙල් වෙන දත්. කියන්නේ මොකුත් ඕනේ නැහැ. මහමෙවුනාව ගන්නකො. මහමෙවුනාවෙන් දෙන මේක. ඒගොල්ලෝ කවදාවත් ඒක වෙනස් කරගන්නේ නැහැ නේ. ඒ ශ්‍රද්ධාව මම කියන්නේ. මම කියන්නේ ඒක හරි ඒගොල්ලෝ තියෙනවනේ. ඒක තමයි ජීවිතය අල්ලාගෙන යෑමට පිටක් වෙනවා නේද? ඒක හරියට ඒ දණ්ඩින් යන කෙනාට කන වැලක් තියෙනවා. හත්තරවා. මම ගාවට පුදුම බයකින් හිටියේ මේ ගේන බඩු වලට ඔක්කොම මේව ගහනවා මො මොනා මේ සැන්ටයිසර් ගහනවා ඔකේ වෙනුවෙන් බෙහෙත් ගන්න මම වර්තමාන දේකට විතරයි බෙහෙත් ගන්නේ ඒගොල්ලන් තේරෙනවද දන්නේ නැහැ මම මේ කියන කතාව අනේ ගියද්දි කිව්වා මම මේක මට දැන් බඩු එකක් කුමක් ආවොත් මට දැන් මේ දැන් බඩු එකක් කුමක් ආවොත් අහුණු එක මං ගහව දැම්මා ඔබ හිතන්න පොඩි ළමෙක් කොහොම ගනීවිද ඔබේ ළමයි දෙන්න පොඩි කාලේ ඔබට අවුරුදු 5 6 එහෙම නැත්නම් ඊටත් පොඩි කාලේ ඔබට කියලා තියෙනවද අම්මේ මගේ දිවට කී ප්‍රශ්නයක් තියෙනවා බඩිල්ලේ යනවා මට බෙහෙත් ටිකක් දීපන් කියලා කියලා තියෙනවා එහෙම එකක් ආවොත් කවුද දෙන්නේ අපිට දෙන්නේ බඩේ අපේ දෙන්න ඒ වගේ තමයි මගේ කෑමක් ඒ වගේ තමයි ඉන් අන්නාති කාලා අද බඩිකක්කම හැදෙනයි කියලා මේගොල්ලෝ කියනවා. ඉන් අන්නාති කාපුවේ කිව්වද? අද බඩිකක්කම ගන්න මම අද බේර බොනවා. මේ දැන් මහද එක. එක එක ගැන මම බොන්නේ නැහැ. ඉන් එක ගැන මම බොන්නේ නැහැ. ඒකට පොඩි ළමයාට දැන් වේදනාවක් ආවොත් ඌ කෑ ගහනවා. ඌ කෑ ගහනකොට පොඩි ළමයාට හොයලා නෙමෙයි මේ බේත ගන්න. අම්මයි තාත්තයි ඒකට අවශ්‍ය බෙහෙත ගන්නවා. ඉතින් අවබෝධ කරගත්ත මොනවරේ කියන්නේ කන්නේ වගේ ක්ෂණික උදාහරණයක් විදියට. ජීවර එකක් ඔස්සේ අනාගතයක් ගැන මම මට එහෙම ජීවත් වෙලා ඉන්නවා කියන එකක් නෑ. ඒක කරන්න බැහැ. ඒක රංගා කරපු දෙයක් නෑට කරන්න බැහැ. කාටවත් කරන්න අපේ පරිහාමුදුරුවන්ට ඒක කරන්න පුළුවන් ශක්තියක් තිබ්බා මෙයාට ඉන්නවා ගියල් ඒ ශක්තිය මෙයා නැති කරගත්තා දැන් එකයි ගන්න බුදුහාමුදුරුවන්ට ගෙන ඔය පරිහාමුදුරුවෝ දන්නවත් දන්න ආනන්ද හාමුදුරුවෝ ඉඳපු අර ටික මතකද එහෙමයි මොකක්ද වරද? වරකට කිව්වනේ. මොකක්ද වරද? මට දේශනා කරොත් එහෙම ඒක නැවත කරලා කියන්න ඕනේ. ඒකේ බුදුහාමුදුරුවෝ ඒ ආනන්ද හාමුදුරුවෝ දැන්නේ ඉති කරන්නේ. මොකද උපවාන හාමුදුරුවෝ ඒ දිස්ත්‍රික්ක උපස්ථානය කරා දෙන්නේ තුන් දෙනෙක් විතර. එක්කෙනෙක් තමයි අර මේ අඹුවණේට ගිහින්. ඔව්. මොකක්ද ඒ හාමුදුරුවෝ? අඹුවණේකට ගිහිලා බුදුහාමුදුරන්ගෙන් ඔබට ඔබ වහන්සේ නයි කියන අවබෝධ කරගෙන බුදු වෙලා
මං තාම පුතග්ජනයි. මට යන්න ඕන භාවනා කරන්න කැලේකට. ඒක හිතුවක් කාර විදියට ගියේ. හාමුදුරනම. ඒ වගේ සෑහෙන දෙයක් මම හිතියා. නමුත් සැපෙන් දැන් එන කෙනෙක් හිටියා. ඒකට හේතුවක් කියනවා. ඒක ගොඩක් කියන්න බෑ. තේරෙන කෙනෙක් ඉන්නවා නම් කියන්නත් එපා. කියනවාට කැමති නෑ. තමන්ගේ මරණ ශක්තිය තමයි. ඒක කැන්සර් නම් සිතිවිල්ලකින් මොනවා හරි ඇතුළත් එකේ බලපානවා නේ. ඒකයි ඉතින්. ඒ කොහොමද දුන්නම කාර්යදනේ ඉතින්. මේ සතර ගියන්නේ මේ හිත. මේ හිත එතකොට බලාගෙන ගියාට පස්සේ කොයි දේ කිව්වත් පිළිගන්න සුදුසු තරම් නෙමෙයි. එහෙමයි. එක වෙලාවක දුව බනහපන් කියලා. එක වෙලාවක දුව නිවිද රවඳයි මේ කලයන් කියලා. ඒ කියන්නේ අවසාන මොහොත වෙනකම්ම හිමද කියන්නේ අසුචි වැඩේ කියලා. එහෙමයි සර්. කොයි වෙලාවෙ කතාවගෙන වැටේද්දන්නේ? එහෙමයි. අපි ඉතින් දැන් අපි දැන් බණ අහලා මෙහෙමයි. ඒක පාළි ගොතුනේ සර්.